හයි බොන් ඔයාලම එකතුවෙන්නේ වටපිට යුතුබ් චැනල් එකත් එක්ක. අද අපි හදන්න යන්නේ මැගි නූල්ස් එක. ඔයාලා බලන්න ඇති මැගි නූල්ස් හැමෝම හදනවානේ, ඒක මොකක්ද තියෙන විශේෂත්වය කියලා. අද අපි මැගි නූල්ස් හදන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩකුත් නෙමෙයි. අද අපි හදන්න යන්නේ මැගි නූල්ස් ක්‍රීම් සෝඩා එක්ක. මොන වගේ වේද ඒක? ඒ වගේම තමයි අපි තවත් විදිහට ට්‍රයි කරනවා. ඒ තමයි මැගි නූල්ස් හදනවා ෆ්‍රෙෂ් මිල්ක් එක්ක. ඉතින් මේ දෙකම අපි දන්නේ නැහැ මොන වගේද කියලා. හදලා බලන්න ඕනේ මොන වගේද, කන්න පුළුවන්ද, කන්න බැරිද, රසයිද රස නැද්ද, මේ ඔක්කොම අපි අද බලන්න තමයි යන්නේ. ඉතින් එකතුලා ඉන්න මේ වටපිට YouTube channel එක අපි එන වැඩේ පටන් ගමු. ඉතින් ඉස්සල්ලාම අපි හදනවා ක්‍රීම් සෝඩා එක්ක මැගි නූල්ස්. ට්‍රයි කරලා බලමු මොන වගේ රහක් එයිද, කොහොමද එන්නේ කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. නූල්ස් එමන සාමාන්‍යයෙන් ගෙදිදි හදලා කනවනේ. විනාඩි දෙකක් තුනක් වගේ පුංචි කාලෙකින් හදා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ක්‍රීම් සෝඩා අපි තාච්චියට එක් කරගත්තා. අපි මෙන්න මේ විදිහට මැගි නූල්ස් එකත් එකතු කරගමු. සුවඳක් නම් එනවා. ක්‍රීම් සෝඩා සුවඳ තමයි එන්නේ. ඔයාලා හැමෝම දන්නවනේ මැගි නූල්ස් හරිය වගේම නූල්ස් පැකට් එකක් ගත්තාම අපිට රසකාරක පැකට් එකක් හම්බ වෙනවනේ. ඉතින් අපි හිතුවා මේ නූල්ස් ටික දෙකට බෙදලා ඒකෙන් කොටසකට එකතු කරනවා අපි රසකාරකය, අනිත් එකට එකතු කරන්නේ නැතුව රහ බලනවා. ඉතින් එතකොටත් එතන රස දෙකක් වෙනවනේ. බලමු මොන වගේ වේද කියලා. ඉතින් දැන් නම් මං හිතන්නේ හොඳට තැම්බිලා තියෙන්නේ. එහෙනම් අපි භාගයක් වෙන් කරගමු ප්ලේට් එකට. ඔන්න ඒ පාරනම් අපිට ඒ රසකාරක පැකට් එකේ ස්මෙල් එකත් එක්ක ක්‍රීම් සෝඩා ස්මෙල් එක තමයි එන්නේ. අපි එන එකත් එකතු කරගමු ප්ලේට් එකේ අනිත් පැත්තට. ඉතින් පේනවනේ පාට දෙකක්, කහ පාට රුරුවේ එකක්, අනිත් එක සුදු පාට. ඉතින් මේක කාලා බලලා අපි කියන්න මේක කන්න පුළුවන් තත්ත්වෙ තියෙනවද, එහෙම නැත්නම් කන්න බැරි මෙලොරහක් නැතුව තියෙනවද කියලා පොඩ්ඩක් බලලා අපි කියන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කහ පාටට තියෙන අපි රසකාරක එකතු කරපු නූල්ස් කොටස. ඊට පස්සේ මේ සුදු පාටට තියෙන්නේ රසකාරක දාන්න නැතුව හදාගත්තු නූල්ස් කොටස. ඉතින් අපි බලමු එහෙනම් රස මොන වගේද කියලා. ඉතින් අපි කාලා බැලුවා මේකේ තත්ත්වය කොහොමද කියලා. මේ කට්ටිය තාම කනගමන් ඉන්නේ. මේක ඇත්තටම මාරම පැණි රහක් තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් කට්ටිය මේක කන්න අකමැති වෙයි. මොකද පැණි රහ ගොඩක් අය කන්න ආස නැහැනේ. පොඩි ළමයි වගේ නම් කන්න ආස වෙයි. කොහොම නමුත් අපි මේක නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කන්න කියලා. අපි පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවේ මොන වගේ රහක් එයිද කියලා. මේක ගොඩක්ම පැණි රහයි. يعني සාමාන්‍යයෙන් කන්න බැරි තරම්ම පැණි රහක් වගේ තමයි මට නම් දැනුනේ. සමහර අය නම් ආස ඇති. ඉතින් කොහොමත් නූල්ස් එකක් අපි ගත්තාම මේක හදන්නේ වතුරෙන්නේ. අපි ඉතින් මේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් ට්‍රයි කරලා බලන්න තමයි මේ ක්‍රීම් සෝඩා දාලා හැදුවේ. කොහොම නමුත් මේක කන්න පුළුවන් වුණත් පැණි රහ නම් ගොඩක්ම වැඩි. මම නම් පොඩ්ඩක් පොඩ්ඩයි කෑවේ, අනිත් අය නම් කනවා රහ කර කර. ඉතින් ඔන්න අපි ඊළඟ වැඩේට යනවා. හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක් එකක් අපි ගෙනලා දෙනවා, ඒ වගේම මැගි නූල්ස් එකක්. හරි, එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. ඉතින් අපි කලින් වගේම ඉස්සලා ක්‍රීම් සෝඩා එකතු කරගත්තා වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් ටිකක් එකතු කරගමු. ඉතින් මේක හදලා බලමු අපි මේකේ රස තත්ත්වය කොහොමද සහ කන්න පුළුවන් කියලා අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ෆ්‍රෙෂ් මිල්ක් වල වගේ නම් සීනි ගොඩක් නැති හින්දා සහ මේ කිරි කොහොමද ට්‍රක් කරලා බොන නිසා මේක ගොඩක් ප්‍රශ්නයක් වෙන එකක් නැති. කොහොමනත් අපි බලමු අන්තිමට මොන වගේ තත්ත්වයක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේක නිතරම හැන්දින් කාලම් කර කර ඉන්න ඕනේ, මොකද නැත්තම් උතුරනවා.
දැන්නම් මේක අපිට චීස්වල සුවඳක් වගේ තමයි එන්නේ. රසත් ඒ වගේ වුණොත් නම් නියමටම තියේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ තබුඩක් වෙලා තියාගන්න වෙයි මං හිතන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් එක නම් මේ තාච්චි ඇලවෙන ඔයාලට පේනවා ඇති වටේට ඇලවිලා තියෙනවා. කලවම් කර කර ඉන්න වෙයි මොකද නැත්නම් තාච්චිට ඇලවෙන නිසා. ඉතින් මේකත් අපි කලින් එක වගේම දෙකට වෙන් කරගෙන රසකාරක දාලා කොටසක් සහ රසකාරක නැතුව කොටසක් වෙන් කරගමු. මේක නම් තරිකර අර අපිට පේන්නේ චීස් එකක් වගේම තමයි. රසත් ඒ වගේ තිබුණොත් නම් හොඳයි. බලමු ඉතින් අපි මොන වගේ වේවි කියලා. ඉතින් අපි කලින් වගේම අර රසකාරකකෙන් භාගයක් නැවතත් එකතු කරගන්නවා මේකට. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉතුරු ටිකත් ප්ලේට් එකට දාගමු. ඔයාලට පේනවනේ ඒකත් අර ක්‍රීම් සෝඩා එකෙන් හදපු එක වගේම තමයි පාට දෙක නම්. අපි පොඩ්ඩ අර සුදු පාට තියෙන අපි රසකාරක දාගත්තේ නැති ටික පොඩ්ඩක් චීස් වගේත් පේනවා. අපි එහෙනම් මේකෙත් රස ටෙස්ට් කරලා බලලා කොහොමද තත්ති කියලා ඔයාලට කියන්නම්. ඉතින් මේක නම් අපි කාලා බැලුවා තාම කට්ටිය කනවා. මේක නම් පොඩ්ඩ අර චීස් රහත් වෙනවා. ඉතින් මේක නම් කන්න පුළුවන් අවුලක් නැතුව ගොඩක් පැණි රහකුත් නැහැ. සාමාන්‍ය නූඩ්ස් එක්ක වගේ හදලා ගත්තා වගේ පොඩි චීස් රසයක් ඇඩ් වෙලා සුපිරියට තියෙනවා. ඉතින් කාලා බලන්න පුළුවන් ඔය කට්ටියට ගෙදිදි මේක හදලා මේ හරියට චීස් දාලා මැකි නූඩ්ස් හදව වගේ තමයි දැනෙන්නේ නා. ඉතින් ඔයාලට මේ විදිහට ට්‍රයි කරලා බලන්න පුළුවන්. ක්‍රීම් සෝඩා දාලා ට්‍රයි කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක රෙකමෙන්ඩ් කරන්න බෑ. හැබැයි මේක නම් එහෙම ලොකු අවුලක් නැහැ අපිට චීස් රසත් එක්ක මේක රහ බලන්න. ඉතින් අපි මේක ට්‍රයි කරන්න හේතුව තමයි අපි මේ ළඟදී දැක්ක මැගි නිවුස් එකට කිරි දාලා හදන ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් ඒක දැකලා තමයි අපිට මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න හිතුනේ කොහොමද කන්න පුළුවන්ද බැරිද කියලා. ඒ ගැන ඉතින් කන්න පුළුවන් අවුලක් නැහැ. මේක චීස් රසයි. ඉතින් අපි හදපු මේ දෙකටම ගොඩක් සැරට කන්න කැමති අය නම් අකමැති වෙයි. මොකද ගොඩක් පැණි රස ගතිය වැඩි ක්‍රීම් සෝඩා එකේ නම්. මේක නම් එහෙම ලොකු පැණි රස ගතියක් නැහැ. හැබැයි චීස් රසක් නම් එනවා. මම හිතන්නේ මේ දෙකිනුත් මේ රසකාරක දාපු එක තමයි ගොඩක් රහ. හැබැයි අනිත් එක තමයි චීස් රස වැඩියෙන් තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාලට මේ දෙවිදිහටම ට්‍රයි කරලා බලන්න පුළුවන් කෙරෙද්දී බලලා ඔයාලත් ඉතින් හදලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න පල්ලෙහෙන් මොන වගේද කියලා. කොහොම වුණත් අපි ක්‍රීම් සෝඩා එක නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. හැබැයි මේක නම් ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන්. හොඳ රසකුත් තියෙනවා. ඉතින් ඔයාලා දැක්කනේ අපි හදපු මැගි නූඩ්ස් කොයි වගේ දුනේ කියලා. ඉතින් මේකෙන් අපි ඔයාලට වීඩියෝ එක මැදදිත් කිව්වනේ ක්‍රීම් සෝඩා වලින් හදපු එක නම් රෙකමෙන්ඩ් කරන්න අමාරුයි කියලා. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදපු එක නම් එහෙම අවුලක් නැහැ. චීස් රහක් එනවා. කන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. ඉතින් ඔයාලට කොහොම වුණත් මේවා ට්‍රයි කරලා ගෙදිද්දි බලන්න පුළුවන්. ක්‍රීම් සෝඩා නැතුව වෙන මොක් හරි බීමක් වුණත් මේකට පාවිච්චි කරලා බලන්නත් පුළුවන්. හැබැයි ඉතින් කන එක ගැන තමයි තියෙන ප්‍රශ්නේ. මොකද මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. අපි ඉතින් පොඩ්ඩක් කාලා බැලුවා. එහෙම මුකුත් අවුලන්නේ නැහැ. අනික කිරි නිසා එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන එකකුත් නැති නිසා කන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම රතුපාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟට ගෙන ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් මේ විදිය අලුත්ම ඒ වගේම වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝට එන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. එහෙනම් අපි ගිහින් එන්නම්.